ආයුබෝවන් සුප්‍රසිද්ධ ලෝක පූජිත චරිත ගැන ඔබ කොතෙකුත් අසා ඇති බවට සැකයක් නැහැ. නමුත් මේ සෑම චරිතයක්ම ලෝකයට බිහි කරන්නේ ඉතා අපූරු පසුබිමක් තුලින් තමයි. අපි හැමදාම එදිනෙදා කතා කරන දේක ප්‍රතිඵලය අපි නොහිතන නොහිතපු විදිහට ජීවිත විනාශ කරනවා. ඒ තමයි දෛවය. සමාජයක් ප්‍රතික්ෂේප කළ කොන්කර ඉවත් කළ පුද්ගලෙක් ලොවත් ජයගත් පුද්ගලෙක් බවට මමක් විසින් පත්කරන ආකාරය අද අපි ඔබට අරගෙන එනවා. හරබර සමබර ගවේෂණාත්මක තොරතුරු දැනුම සමග බෙදා ගන්න විශ්ව නවාතන අපිව subscribe කරගෙනම වීඩියෝවේ අවසානයේ තෙක්ම රැඳෙන්න. යාළුවනි අද අපේ කතානායකයා වයස අවුරුදු 8ක පමණ කුඩා දරුවෙක්. දිනක් මේ කුඩා දරුවාට පාසලේ ගුරුතුමිය විසින් ලිපියක් දෙනවා. මේ ලිපිය ගිහින් අම්මට දෙන්න. වෙන කිසිම කෙනෙකුට මේ විවෘත කරන්නවත් කියවන්නවත් දෙන්න එපා. ඔබගේ සම්පූර්ණ ප්‍රගතිය පිළිබඳ විස්තරය මෙහි තියෙනවා. ගුරුවරිය පැවසූ දේ ඒ ආකාරයෙන්ම දිකිනීමට මේ කුඩා දරුවා වග බලා ගත්තා. පාසලෙන් ලද මේ විශේෂ ලිපිය ඔහු නිවසට ගිය සැනින්ම තම මවට ලබා දෙනවා. උගත් බුද්ධිමත් මවක් වූ නැන්සි මැතිව්ස් ගුරුවරියක ලෙස ඒ වෙද්දි සේවය කළා. තම අටහැවිරිදි පුතා දුන් ලිපිය ඇය හොඳින් කියවන්නට වුණා. තම මව මේ ලිපිය ඉතා උනන්දුවෙන් කියවන ආකාරයත්, එයින් පසුව ඇයගේ දිනෙතින් කඳුළු ගලන ආකාරයත් කුඩා තෝමස් හොඳින් නිරීක්ෂණය කළා. ඇයි අම්මා මොකද ලීලා තියෙන්නේ? කුඩා තෝමස් මව දෙස බලමින් අසද්දී නැන්සි තම පුතා දෙස අභිමානෙන් බලමින් එම ලිපිය ඔහුට ඇහෙන්න කියවන්නට වුණා. නැන්සි මැතිව්ස් මහත්මිය වෙත, ඔබගේ දරුවාගේ ප්‍රගතිය විශිෂ්ටයි. ඔහු බොහෝ බුද්ධිමත් විරල දරුවෙක්. එවැනි බුද්ධිමත් දරුවෙකුට ඉගැන්විය හැකි දක්ෂ ගුරුවරුන් අප පාසලේ නොමැත. එම නිසා ඔබගේ දරුවා හෙට සිට පාසලට ඇතුළත් කර ගැනීමට නොහැකි. නැන්සි ලිපිය අවසන් කළත් තෝමස්ගේ අනාගතයේ ඉදිරියට ගෙන යාම ගැන ඇය පිවිරුපත් සකසා ගැනීම එතැන් සිට ආරම්භ කළා. ලකි 7 එහෙම නැත්නම් වාසනාවන්ත හත්වන දරුවා වූ තෝමස් පොතපතේ අධ්‍යාපනයට වඩා ප්‍රියකලේ නව පරීක්ෂණ මගින් නව නිපැයුම් ඇති කිරීමට බව සිය මව ඒ වෙනුවටත් දැනගෙන සිටියා. පාසල් අධ්‍යාපනයේ මවගෙන් ලබා ගන්නා තෝමස් ගෙදර තුලම පුංචි පරීක්ෂණාගාරයක් පවා ඇති කර ගන්නවා. වයස අවුරුදු 12 දී තෝමස් ශ්‍රවණාබාධයකට ලක්වීම ඔහුගේ දෛවයේ තවත් අභාග්‍යගත සිදුවීමක්. නමුත් දිරිය මවක් සහ සහජ බුද්ධියක් සහිත දරුවෙකුගේ හැකියාව එයින් යටපත් උනේ නැහැ. ඇතැම් අවස්ථාවලදී තෝමස්ගේ අසාමාන්‍ය විකාර රූපී විනෝදාංශ සමාජයේ පිස්සු දරුවෙකු ලෙස ඔහුව හඳුන්වන්නට පවා පෙළඹුණා. සැමුවෙල් ඕබලන් සහ නැන්සි මැතිව්ස් දෙමව්පියන් ලෙස කළ හැකි සියලු උත්සාහයන් සහ කැපවීම මේ ශ්‍රවණාබාධිත දරුවා වෙත ලබා දුන්නා. විශේෂ අවධානයක් ලබා දිය යුතු දරුවන් ගණයට අයිති වූ තෝමස් සෑම විටම සිදු කළේ අන් අයට සවන් දීමයි. සවන් දීමෙන් ඔහු දැනුම අවකාශය තව තවත් පුළුල් කර ගන්නවා. ඔහුගේ නිශ්ශබ්දතාවය ඔහු හැම විටම රැගෙන යන්නේ නිදහසේ සිතන සිතුවිලි අවකාශයක් වෙතයි. මේ සිතුවිලි අවකාශයේ නිතරම අලුත් දේ අලුත් විදිහට සිතන්නට වුණා. සමාජික සංඛ්‍යාව විශාල පවුලක් වීම නිසා සැමුවෙල් පවුල බොහෝ අගහිකකම් සහිත පවුලක් වීම නිසා තෝමස් කුඩා වයසේම රැකියාවක් සඳහා පෙළඹෙනවා. වයස අවුරුදු 13 දී කුඩා ව්‍යවසායකයෙකු බවට පත්වන ඔහුගේ පළමු රැකියාව වන්නේ දුම්රිය මගින්ට ටොෆි චොකලට් විකුණන්නෙක් වීමයි. එයින් තෝමස් සතියකට ඩොලර් 50ක පමණ සුද්ධ ලාභයක් ලබා ගන්නවා. ඇතැම් මිනිසුන්ගේ ජීවිත බොහෝ විට චිත්‍රපටයක් වගේ. කුඩා තෝමස් දුම්රිය ස්ථානයේ රැකියාව කරන අතරතුර දිනක් ඔහු මිචිගන්වල මවුන්ට් ක්ලේමන්ස් දුම්රිය ස්ථානාධිපති මැකෙන්සි මහතාගේ දරුවාව ගැටෙන්න යන දුම්රියෙන් බේර ගන්නවා. එම වීර ක්‍රියාව අගය කිරීමක් විදිහට මැකෙන්සි එම දුම්රිය ස්ථානයේම ටෙලිග්‍රාෆ් ක්‍රියාකරුවෙකු ලෙස ඔහුට රැකියාව ලබා දෙනවා. කෙසේ හෝ රේල්වේ ටෙලිග්‍රාෆ් ක්‍රියාකරුවෙකු ලෙස සේවය කරන අතරතුර ලද විවේකයකදී පවා එච්සන් තමාගේ නවෝත්පාදන සඳහා සිතන සිතිවිලි වලින් බැහැරුණේ නැහැ. තෝමස් අල්වා එච්සන් නවෝත්පාදකයෙකුට වඩා හොඳ ව්‍යවසායකයෙකු වීම නිසා ඔහු අදියරින් අදියරම ඒ වන විට නොනවත්වාම ගමන් කළා. ඇතැම් අවස්ථාවලදී ඔහුගේ සාර්ථකත්වය බිඳවැටුණා. නමුත් ඔහු බිඳවැටීම් ඔහුම අන්නරයක් කර ගනිමින් අනාගතය වෙත පියමං කළා. ටෙලිග්‍රාෆ් රැකියාවෙන් අනතුරුව එච්සන් තමා සතු ව්‍යාපාර කෙරෙහි යොමු වීම සුවිශේෂ දෙයක් වුණා. රැකියාවක පවතින පිළිගැනීම හා සමාජ තත්ත්වය ගැන අපි දැඩි ලෙස උනන්දුවක් දක්වන බව රහසක් නෙවෙයි.
මෙන්න මේ හේතුව නිසා බොහෝ විට පදිකයන් වෙනුවෙන් සිදු කරන ව්‍යාපාර එහෙම නැත්නම් පදික වෙලදාම හුඟ දෙනෙක් ඉතා පහළ ප්‍රාථමික වෘත්තියක් ලෙසයි සලකන්නේ. නමුත් ලෝක පූජිත සහස්‍රයේ බිහි වූ විශිෂ්ටතම පුද්ගලයා පළමු ව්‍යවසායකත්වයේ මුල්ම අඩිතාලම ලබා ගන්නේ පදික වෙළෙන්දෙකු ලෙස වීම මෙහිදී ඉතා සුවිශේෂ දෙයක්. පදිකයන්ට පුවත්පත් විකුණන්නෙක් ලෙස සේවය පටන් ගන්නා එඩ්සන් ඉතා කෙටි කාලයක් තුළ තමාගේම පුවත්පතක් පවා වෙළඳපළට නිකුත් කරනවා. මේ එඩ්සන්ගේ ව්‍යවසායකත්ව ශිෂ්ටයේ දිගු ගමනකට මුලපිරු ලොකු පිම්මක් වූ බව සඳහන් කළ හැකි. තමන්ගේ ඉලක්කය වඩා සාර්ථකව ලබා ගැනීම පුවත්පත් විකිණීම තුළින් ලබාගත නොහැකි බව වටහා ගන්නා එඩ්සන් එම ව්‍යාපාරය අවසන් කර 1866 දී මිචිගන් සිට කන්ටැකිහි ලුයිස් විල් වෙත සංක්‍රමණය වෙනවා. එහිදී නව පුවත්පත් ආයතනයක් සමග සම්බන්ධ වන ඔහු කැමැත්තෙන්ම රාත්‍රී වැඩමුළුවේ ඉල්ලා සිටිනවා. රාත්‍රී වැඩමුළුවේ තුළ තමන්ට හිමිවන සෑම විවේකයක්ම එඩ්සන් ගත කරන්නේ පොතපත කියවීමට සහ ඔහුගේ යම් යම් පරීක්ෂණ කටයුතු සිදු කිරීමටයි. එක්තරා රාත්‍රී වැඩමුළුවේදී අත්වැරදීමකින් සල්ෆියුරික් අම්ලය සහිත භාජනයක් බිම පතිතව ඔහුගේ ප්‍රධානියාගේ කාමරය තික්ම එම අම්ලය විසිරී යනවා. මෙන්න මේ හේතුවෙන් උරනවන ප්‍රධානියා පසුදාම එඩ්සන් සේවයෙන් පහ කරනවා. මේ වන විට එඩ්සන්ගේ වයස අවුරුදු 19. නමුත් එඩ්සන්ගේ පරීක්ෂණ එයින් නතර වුණේ නැහැ. 1869 ජූනි 1 වෙනිදා වයස අවුරුදු 22 දී එඩ්සන් සිය නවනිමයමක ප්‍රථම පේටන් බලපත්‍රය ඉලෙක්ට්‍රික් වොට් රෙකෝඩරය සොයා ගැනීමෙන් ලබා ගන්නවා. එතනින් පටන් ගන්නා තෝමස් අල්වා එඩිසන්ගේ පේටන් ගමන ඇමරිකාව තුලදී පමණක් පේටන් බලපත්‍ර 1093කට හිමිකම් දරනවා. මේ ලෝකයේ කිසිම පුද්ගලයෙකුට විදලිය නොහැකි ලෝක වාර්තාවක් බවයි සඳහන් වෙන්නේ. විදුලි බල්බේ සොයා ගැනීමේ ගෞරවය තෝමස් අල්වා එඩිසන් හිමි කරගත්තත් 1874 දී මේ බල්බේ සොයා ගැනීමේ ක්‍රියාවලිය නම් ආරම්භ කරන්නේ කැනඩා ජාතික හෙන්රි වුඩ්වර්ඩ් සහ මැතිවුස් එවන් කියන විද්‍යාවේදීන් විසින් තමයි. ඒ සඳහා පේටන් බලපත්‍රය මොවුන් ලබා ගත්තත් ඊට වාණිජමය වටිනාකමක් ලබා දීමට ඔවුන්ට හැකියාවක් නම් ලැබෙන්නේ නැහැ. අවසානයේදී එම පේටන් බලපත්‍රය ඔවුන් එඩ්සන්ට විකුණා දමනවා. 1878 දී එඩ්සන් විදුලි බල්බය නිපදවීමේ ක්‍රියාවලිය සාර්ථක ලෙස අවසන් කරමින් 1878 ඔක්තෝබර් 14 වන දින ලෝකයම එළිය කරමින් ප්‍රථම බල්බය නිපදවා ඊට පේටන් බලපත්‍රය ලබා ගන්නවා. විදුලි බලයෙන් ක්‍රියා කරන මෝටර් රථය හඳුන්වා දුන් නිකොලෝ ටෙස්ලා වගේම චාර්ල්ස් කොෆින්, ජේ.පී. මෝගන්, එලිහු තෝමස්, එඩ්වින් හියුස්ටන් වැනි ව්‍යවසායකයන් සමග අත්වැල් බෙදගත් තෝමස් අල්වා එඩ්සන් ලෝකයේ උඩු යටිකුරු කළ ව්‍යවසායකයෙකු බවට ඒ වෙන විට පත්ව තිබුණා. එම නිසා ඉතා කටුක ගමනක් පැමිණි තෝමස් අල්වා එඩ්සන්ගේ සැදැ සමය ඉතා සුඛෝපභෝගී ලෙස ගත කිරීමට ඔහු සමත් වෙනවා. දිනක් තමන් ඉපදුණු නිවසේ තම මවට හිමි අල්මාරියක් පරීක්ෂා කරන තෝමස් අල්වා එඩිසන්ට පරණ දුහුවි නිසයිත ලිපියක් ලැබෙනවා. ඒ වන විට මියගේ තම මව විසින් සුරකි විශේෂ ලිපියක් බැවින් තෝමස් අල්වා එඩ්සන් ඒ තම අතරගෙන මොහොතක් කල්පනා කරනවා. එදා පාසලෙන් ඔහුගේ ප්‍රගතිය ගැන සඳහන් කරමින් ගුරුතුමිය එවු ලිපිය ඒ බව ඔහුට මතකයි. එඩ්සන් නැවත එය කියවන්නට වුණා. හිතවත් නැන්සි මහත්මිය, ඔයාගේ පුතා මානසික රෝගී. ඔහුට තවදුරටත් අපේ පාසලට පැමිණීමට ඉඩ දිය නොහැකි. ඔහු පාසලෙන් ඉවත් කරනු ලබනවා. එඩ්සන් ඒ කිය වූ පසු ඉතා හැඟීම් බර වූ අතර සියවසේ ශ්‍රේෂ්ඨතම නවනිපයම්කරුවා එදින තම දින පොතෙහි මෙලෙස සටහන් කරනවා. තෝමස් අල්වා එඩ්සන් මානසික රෝගියෙකු වූ අතර ඔහුගේ මව විසින් ඔහුව සියවසේ දක්ෂතමයෙක් බවට පත් කළාය. 1931 වසරේ රතු ඔක්තෝබර් මාසයේදී නිව් ජර්සීහි ග්ලේන් මොන්ට් නැමැති සුවිසල් සුපිරි මැදුරේදී මේ සුපිරි මොලය අක්‍රිය වී යනවා. ඉතින් යාළුවනේ තෝමස් අල්වා එඩ්සන් මියගොස් දැන් සියවසකට ආසන්න වී තියෙනවා. එහෙත් ගුරුවරියක් විසින් පිස්සෙක් කළ මිනිසෙක් අදටත් ලොවේ ඝනදුර මකාලනවා. ඉතින් යාළුවනේ මේ සටහනින් යම් දැනුමක් යම් පණිවිඩයක් ඔබගේ ජීවිතයට ලැබුණ නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. වීඩියෝ එකට ලයික් එකක් දාගෙන පහලින් තියෙන කමෙන්ට් බොක්ස් එකටත් ඔබගේ අදහස් හා යෝජනා එකතු කරන්න අමතක කරන්න එපා.
මෙවැනි වටිනා සටහනකින් නැවත ඔබ හමු වෙන තෙක් ඔබට නිරෝගිමත් සුබ දවසක් වේවා.